ද කටබයි කොන්ටස්කින් YouTubeුතු චාන්ලක ඔගොම තරගෙන වාම සදලු විසිේරවීයට සේකර. ඇති අද වීඩියකෙන් කතා කරන්නේල් දාසය දේපල පිරිියතු උපකරණ ගැන්. ඉති මේ වීඩිය යටතේ නංගිලාමලට මං කහතා කරන්න මේ දේප්‍රවිය උපරන්නන සම්බන්ධ නිර්වච්චනයන් දේප්‍රවයත උපරන පරිබෑ හඳනා ගැනීම ප්‍රත්‍යාගණය ෂයකිරීම ඉවත්කිරීම හ විශේෂයෙන්ම, සමාගම්වලට එන දේප්‍රපයතුප කරන්න හා සම්බන්ධ ඒ ගැලපීන් අපි කොහොමද වාර්තා කරන්නේ කියන එක. ඉති මේ ඉස්සල කියවපු විදිට ල්කස් දාසය දේප්‍රපයුතුප කරන යටතේ. අපිට කතා කරන තින විෂය කොටස් ප්‍රමාණයෙන් වැඩි. ඒවකින් මෙිතුන් තියනු විශේෂමදය තමයි මේ ල්කස් දාශය ප්‍රමිතේ යටතේ ල ප්‍රශ්නයන පුලුවන් සහ ෆස්පේප එක අපට ලියන්න ප්‍රශ්නයන පුළුවන් සහ සකන්ේප එක අපට වෙනමම ප්‍රශ්නයයක්කිදියට දෙන්නත් පුළුවන් හා අනිවාරයම මේ සමාගම්වල ගැලපීමක් තියෙනවා ඉතිං ඒරලකවට එක්ෂෑමි එකට ලියන නංගිලමල්ල මේල්කස් දාශය දේප්‍රපේතප කරන ප්‍රමිතිය ගැන හොඳ අවබෝධයක් තියෙන්ෙන ඕනේ ඉති අපි දැන්ය මේ පාඩම ඉගෙන ගන්න මුලිම බලව මේ ේපල් පිය හා උපකාරන කොහොමද නිර්වාචනය වෙන්නේ කියරඒකස් දාසය ප්‍රමිතියට අනුව බා්ඩ හෝ සේවා නිෂ්පාදනය හෝ බෙදැහරීම සඳහ තබාගන්නා හෝ අන්නයට කොලිට දීමට හෝ පරිපාලන මේ කාරයන් සඳහා තබාගන්න හා එක්ගිනුම් කාලච්චේදකරට වැඩි කාලයක් භාවිතා කිරීමට අපේක්ෂිත වත්කම් දේපල පිරිත හා උපකරණ විදියට නිර්වාචචනය වෙන ේවේදුප කරන ප්‍රධානිර් වචයන්ට අමතරව ඒ හා සම්බන්ධ තවත් නීට වචචනයන් අපි හතුනාගන්න ඕනේ පලිවෙනික පිරිවෑ වත්කමක් අත්පත් කරගත් අවස්ථාවද හෝ අදාළවත්කම ඉදි කර න අවස්ථාවේදී එය අපත් කරගැනීම වෙනුවෙන් හෝ ඉදිකිරීම වෙනුවෙන් ගෙවන් ලද හෝ ගෙවීමට එකග වූ මුදල් හෝ මුදල් සමානදෑ හෝ දෙන ලද වෙනත් ප්‍රතිෂ්ඨාවක සාධ්ධාරණ වටිනාකම පිරිවෑ විදියට නිර්වචනය වෙනවා ශවීම් කියල කියන්නේ වක්කමක ෂය කළ හැකි අගේ එම වත්කමය ප්‍රෝජනව ජීවකාලය පුරා ක්‍රමත් ලෙස විභජනය කිරීම ශවීම විදියට නිර්චනය වෙනවා සහශය කළ හැකි අගේ කියන්නේ වත්කමක පිරුවිය හෝ පිරිව වෙනුවට හඳනාගේ නැති හෝ ආදේශ කර ඇති අගේ අවශේෂ වටිනාකම එම සුම්බුණු වටිනාකම අඩු කළ පසු අපිට ලැබෙනගේ. ධාර්ණටිනාකම කියන්නේ වත්කමක පිරිිවයෙන් හෝ ප්‍රත්්‍ය කරනාගෙන් සමුචිතශය හා සමුචිත හානිකරනා ලාබ අඩු කිරීමෙන් පසු ලැබෙන අගේ. ඉති මේක පොත් අගේ හා ශුද්ධ අගේ විදියට අපිට හතුනාගන්න පුළුවන්. සාධාරණනගේ කියන්නේ දැනු හා කමත් ඇති පාර්ශයන් දෙක අත රතේ දුරින් වූ ගණුදුනුවකදී මේ වක්කමක් හෝමාරු කළ හැකි අගේ හෝ වගකීමක් බේරුම් කිරීම සඳ ගෙවුන් ලබන වටිනාකම තමයි සාධාර අගේ කියල කිය. අවශේෂ වටිනාකම එහමෙනතම් සුම්බුන් ගේ කියන්නේ වත්කමක් දැනටමත් වයසිංහ තත්ත්වයෙන් ජීවකාලේ අවසානය පවතීයයි අපේක්ෂිත තත්ත්වයට පත්ව ඇත්නම් ඒ ඉවත් කිරීමේ වර්තමානද ලබෑගත හැකි ඇස්තුමිතුකද වටිනාකමේ ඒ වත්කම පහරණය ක මේ වත්කම ඉවත් කිරීමට දරන ඒ වියදම් අපේක්ෂිත පිරිවෑන් අඩු කළ පසු ලැබෙන අගය තමයි අවශේෂමනතන් සුම්බුන් වටිනාකම කියල කියන්නේ දා ජීව කාලමන ප්‍රජනෝ ජීවිත කාලකයන්නේ ආර්තනයක විසින් වත්කම නීමිත තත්වෙන් භාවිතා කිරීමට අපේක්ෂ කරන කාය හෝ. එ අදාළ වක්ක මේ ගැනීමට අපේක්ෂිත නිමැවූ ඒක ප්‍රමාණය. ඉතින් ඔන්න ඔවිදිර තම මේ දේපල් ප්‍රදුප කන්න හා සම්බන්ධඒ නිර්වාච්චනයන් අපි මෙතනදි කතාර නිති නගිරවල්ල මේක මේ කටපාඩන් කරන්න අවශ්‍යතාවයක් නැහැ ඒත් මේක මේ සිලබස්සග මේ විදිනම තිර නිසා ඒ අනිවාරෙන්ම බලාගන්නත්. සි මේ දේව්‍රපි උපකාරණ අපි මුලින්ම කතා කරන්න මේ දේපලපි උපකාරණය වත්කමක් විදියට හදනාගන්නේ කොහොමද කියන එක. ඉති මේ එල්කෙස් දාසය ප්‍රමිතියට අනුව මේ දේවපිත උපකාරණ වත්කමක් විදියට හදනාගන්න මේ පහද තියෙන කොන්දේසිද දෙක්ක සම්පූර්ණ වෙන්න ඕනේ. පලවිින් කොන්දේශය තමයි මේ දේප්‍රි උපරණ කිරීමේ අයිතමය හා බැඳුණු ආර්ථික ප්‍රතිලාභ, අනාගතයේද ව්‍යාපාර තුළට ගලා ඒ මේ භෞ්‍යතාවයක් එක හැකියාවක් තිබියයුතු සහ. ව්‍යාපාරය විසින් එම වත්කම වෙනින් දන්ලද පිරිිව විශ්වාසදායි ලෙස මැනිය හැකිවෙන්න ඕනේ. ඉති මෙන්න මේ කොන්දේශයක සපුරණවානන් තමයි එ අදාළ අයිතමයන් දේපල පේතුපකරන විදිහයට අප වත්කම්වල හදනාගන්න ඕනෙ. මේ ේවල් තුප කනවල පිරිවෑ හඳදුනා ගැනීමේ පිරිවෑ දරණ අවස්ථාවේදී හදනාගන්න ඕනේ. මේ පිරිබෑ දරණ අවස්ථාව අනුව අපිට මේ පිරිවෑ වර්ග දෙකක් අපිට මෙතනදී හඳනාගන්න පුළුවන්. එකක් තමයි මුල්වරට දරණ පිරිබෑ අනිත් එක පසුකාලීනවා දරණ පිරිවෑ යපේ මුල්ලින්ම බලම් මේ මුල්වර්ට දරන් ලද පිරිබෑ කියන්න මකක්ද කියන එක. දේපල පේත හා උපකන් අපපත් කර ගැනීමට හෝ ඉදි කිරීමට හෝ මිලදී ගැනීමට මුල්වරට ධර්ණ ලද වියදම් වත්කම් සේ සලකා ප්‍රාග්ධනත කළ යුතුයි මෙම වියදම් අදාළවත්කමේ අපේක්ෂිත භාවිතය සඳහා පත්කරන තෙක් අනිවාර්යෙන්ම දැරී යුතුවේ ඉති මෙතනදිවේ මුල්වරට දම්ලද පිරිවන් අදහස් කරන්නේ ඒ අදළ දේප්‍රපිත උපකරණයක් අපි මිලදී ගෙන එහමෙනත්තා අපත්පත් කරගෙන ව්‍යාපාය තුළට ගෙනල්ල ඒ ව්‍යාපාරය අපේෂිත තත්ත්වයට එන අපේෂිත භාවිතයට පත් කරනකා යන සියලු වියදම් අපි ප්‍රාග්ධනත කළ යුතු එමනටන් ඒ උබත්කමේ පිරිවැෑට අපි ගැලපිය යුතු නැතුව එක වියදම් විදියට අපි ගලපන්නේ නැහැ මේ දේවවිතුප කරන්න පිරිවැට හඳනා ගැනීමේ දී මේ පහත අයිතමයන්ගේ සමන්ත න මේ ප්‍රමිතය අනුව මූලික ගැනු පිරිව ි ගැනම් පිරිබෑ කෑන මේ වෙලලවට්ටාම් ප්‍රතිපාදන සහනාද අඩු කළ පසු වගේට ආනෑන තීරු හා ආපසු නොගවන වෙනත්බතු නැවගාස්තු රක්ෂණ ගාස්තු හා එකතු කලාම ලැබෙන පිරිබෑ තමයි මූලික ගැනුම් පිරිබෑ කෑන.ති මූලි ගැනුම් පිළිය වගේම මේ වත්කම ඒ මිලදී අරගෙන ඊට පස්ස මේක අපේක්ෂිත තත්ත්ර එමට අපේක්ෂිත භාවිතයට හා ස්ථානයට පත් කරනත්තෙක් දරන්න වෙන ඒ රජුව මදාල වෙන පිරිවෑනුත් අපි මෙතනදී ප්‍රාග්ධනත එමනත් ත මේ වත්කමේ පිරිවෑට හඳනාගන්න ඕන ති උදාහන තම මේ වත්කම ඉදිකිරීමත්පත් කර ගැනීමට යන රිජු පිරිවයන් වැඩබිම සකස් කිරීමේ පිරිව මූලික ප්‍රවාණ හා එයා මෙහා කිරීමේ වියද සවි කිරීම හා එකලස් කිරීමේ වියද වටයක් අත්හදා බැලීමේ ශුද්ධ වියදම එක මේ වටයක් අත්හදා බලන්න යන වියදමින් අපිේ වටේ අත්හදා බල්ල අපිට ඒ ලැබෙන මැවම විකිනීමෙන් ලද මුදල අඩු කළ පසු වටිනාකම තමයි මෙතන මේ ශුද්ධ වියදම කියලා වාර්තා කරන එක බලු විසරට උදහන්වලි කුම දෙෙන් නි කියන එක සහවෝර්තිය ගාස්තු. ඒවගේ මේ වත්කම ජීවිතකාලය අවසාධෙ කොටප්ශයෙන් ගැලීමට හෝ ඉවත් කිරීමට දැරීමට ඒ වෙන අපේක්ෂිත පිරිවෑත් මේ මුල්වලට දන් ලද පිරිව හමතම වත්කමේ පිරිවෑයට අපි ප්‍රාර්තනත කරන්න ඕන මේවා මේ වියදම් විදිර අපි වාර්තා කරන්නේ නැහැ වත්කමේ පිරිවයට තමයි අපි එකතු කරන්න ඕන. දිම මුල්ලට දල්ලද පිරිව අපි උදාහරන්න ෑමගින් බලමුකු පහදිලි කරගන්න කියනෙක් කොකල්කෝල සමංගම ජර්මන්් එක් අආහිතනින් යන්ත්‍රයක් මිල දිගනීම සම්බන්ධයෙන් තොරතුර අපට දීලතියන යන්ත්‍ර ඉන්යිස් මිල රුපියාව මිියනයයි නැවත අය කළ නොහැකි බදු රුපාල් ක්ලශ් විසිදාහයි. එකතු කලාගේ මත බදු ලක්ෂ දෙකයි. හැබැයි මේකින් සියයට විසි් පහක් නැවත අය කරගන්න පුළුවන්. යන්ත්‍රයේ වරායෙන් නිෂ්කාශණය සඳහා ගෙවූ ගාස්ත එකනේ අදාළ බඩු නිදහස් කිරීම සඳ ෙවූ ගාස්තු හතලස්දාහයි. යන්ත්‍රය මිලදී ගැනීමේදී ඒ යන්ත්‍රේ ඉන්නවස්මීලට දුන් වෙලඳවට්ටම සියට පහයි. යන්ත්‍රය නට මිලදී ගත් අහතර මුදල් ගෙීමේදී ලදවටටම විසි පන්දාහයි. යන්ත්‍රය ආයතනෙන් සඳහ ගෙනීමට දරු වියදම් විසි පන්දාහයි. ත්‍ර යතනය සවිකිරීමට ගීවී දන් තිස්ථහයි යන්ත්‍රයට අදාළ පරීක්ෂණයන් සඳහා ඉංජිනීරුවන්ට ගෙව් වෘතිය ගාස්තු හතලිස් පන්දාහයි යන්ත්‍රේ කයා කාරීත්‍යය පීක්ෂා කිරීමට කළ පරීක්ෂණයට ගියවියදම් එමන තම අත් හදා බැලීමට ගියවියදම් ලක්ෂයයි හැබැයි මේ පරීක්ෂණය නිපඳ වඒකක සීයක් පන්සිය බැගින් විකුණවා ඉතිං එතන දී අපිට ආදා හමක් තීරම් සහම න්ත්‍ර අනවුම් රීම හ එහ සම්බඳධ කටයුතු කළ ඒ මිලදී ගැනීම අංශර ගෙවන මාසික වැටුප එකතුව එක්ලශ පනස්දාහයි ඇති අපි බලමුල්ස් දාසය ප්‍රමිතියට අනුව මේ යන්ත්‍රයේ පිරිවෑ ගණය කරන්නේ කොහොමද කියන එක ඇති මෙතන පිරිවෑ ගණනය කිරීමේදී යන්ත්‍රයේ ඉන්වෝයිස් මිලේ වෙලඳවටටම අඩු කළ පසු ලැබෙන ඒ වටිනාකම තමයි වාර්තා කරන්න ඕනි සහ නැවත අය කළ නොහැකි බදු පිරිවැෑට එකතු කරන. ඒවද මේ එකතු කළගේ මත බදු ලක්ෂ දෙකෙන් සියයට විසිපහක් නැවත අය කරගන්න පුළුව. ඒ නම් මෙතරින් සියයට හැත්ත පහක ප්‍රමාණයක් තමයි පිරිවෑට එකතු කරන්න. ඕන නිෂ්කාශන ගාස්ත පිරිවැෑට එකතු කරන්න ඕනේ ඒවගේ මෙතන දිතිල යන්ත්‍රය නෑ මල්දී ගත් හතරේ මුල්ගිවිද දවටනම් විසි පන්ඳහා කියන එක. මේකමයි යන්ත්‍රයේ භාවිත තත්වයට ගත්තට පස්සේ. අප ඊට පස්සෙ වන විය දම එකනිස මේ යන්ත්‍රයේ පිරිවැට අදාළ වෙන විය දමක් එම ඇ යන්ත්‍රයේ පිරිවට අදාළවෙන අයිතමයක් නෙමේ. යන්ත්‍ර ආතන සදා ගැීමට දරු වියදම් විසි පන්දහා පිරිවැට එකතු කරන්න ඕනි සවිකිරීමට ගියියම් පිරිවැට එකතු කරන්න ඕ ඉංජනිරුවන්ට ගෙව් ෘතිය ගාස්තු පිරිවැට එකතු කරන්න ඕනි සහ මෙතන මේ පරීක්ෂණයට ගිය වියදම ලක්‍ෂය. හැබ මේ පරීක්ෂණයෙන් ඒක සීයක් පන්සය බැගින් විකරුණා. එති එතන ලැබෙන ආදායම පනස් දාහයි. ි මේ ලක්ෂයෙන් මේ පනස්දහා අඩු කල්ලා පරීක්ෂණයට ගිය ශුද්ධ වියදම තමයි අපි වාර්තා කරන්න ඕන ඒගේ මේන්ත්‍රේ ඇනුම් කිරිිහ ය සම්බඳ කඩයුතු කළේ වැටු කතාවත් තියෙනවා මේ වැටුපු තොපි මේ පිරිවැෑට එකතුවීමක් වෙන්න එකඒ කාල්චේදේ වියදමක් විදියට තමයි වාර්තා කරන්න ඕනේ ල්කෙ දසේ ප්‍රමිතියට අනුව යන්ත්‍රම මියනය එකින් වෙලදවටම සීර පහ කඩු කලාාම ශුද්ධ වටිනාකමන අමලක්ෂ පනස්දාහයි. ඉසල කියපු දීර නැවතයකළ නොහැකි බඳ ක්ලශ විසිදහ එකතු කරන බැට්ෆලින් අර නැවත අයකගත හැකි වැත් නැතුව ඉතුරු සියයට හැත්ත පහතම ගලපනුන ක්ලශ පනස්දාහයි නිෂ්කාශන් ගස්තු හතලස්දාහයි යන්ත්‍රය ගෙන ඒ මේ වියදම් විසි පන්දායි සවි කිරීම වියදම් තිස්දාහයි සහ මූලික පරීක්ෂණින් වෙන ශුද්ධ වියදම පනස්දාහයි එර මේ අන්තේ පිරිවෑ විදිහයට අපිට වාර්තා කරන පුළුවන් රුපියන් මිලියනයයි තුන් ලක්ෂ හැට පන්දාහක් අප ඊට පස බලම් මේ පසුකාලීනව දරන පිරිවෑ මේ පසුකාලීනව දරන පිරිවෑ කොටස් දෙක්ති ප්‍රාග්ධනවය සහ අය භාරවැෑ ති මේ ප්‍රාග්ධනවෑ කියන වත්කමක ප්‍රෝජන ජීවිත කාලය එමෙන ත මේ වත්කමක දාඩිතවය කියන අපිට මේ වත්කමෙන් න්න පුළුවන් නිමැවුම් ප්‍රමාණය එමන ත මේ නිෂ්පාදන බාණ්ඩවල ඒ ගුණත්වය වැඩි කරලීමට හෝ මේ නිෂ්පාදන පෙළසටියක එම ත මේ නිෂ්පාදන ප්‍රසෙස්ස එකක වියද මඩු කරලීමට උපකාරී වන නවීකරනයක් හෝ උපාන්ගයක් සවිකිරීමට ඒ දරන වියදම් අපේ ප්‍රාග්ධනවයක් විදිර සල් කලා වත්කම්ගිණුමට තමයි හර කනන්න ඕනෙ. ඉති මේ වියදම් විදිර නෙමේ වාර්තා කරන වත්කමට තමයි අපි එකතු කරන්න ඕනෙ. ල් පල ෑය කියන්නේ දාලවත්කම නිස ලෙස පවත්තා ගෙනමට අප ඒ වාර්ශයක හමන තම මේ ඉදින දා දරන්නවෙන වියදම් දියවට උදාහන තමයි න්ත්‍ර නඩොත්විය දන් සහමය ගොඩ නැගල තීතට ගෑම ියදආදිය දක්වන්න පුළුවන්. ඉති ඊට පස්ස අපි කතා කරනවා මේ දේපල පිරිහා උපකරණ හදනා ගැනීමෙන් පසු මිනුම් කරණය කියන එක. මේ ව්‍යාරක් සි මුල්වට දේපය උපරන පිරිවට හඳනා ගැනීම පසු. එකන පලට ඉසල්ල කතා කරපු විදිහයට පිරිවය හඳුනා ගතර පස්සෙමුල් වරට දේ ප්‍රපිතුප කරන ගිණම් ගත කිරීම සඳහ අපිට ආකෘතින් දෙකක් තෝරා ගන්න පුළුවන් පලිනිාකෘතිය තම පිරිවෘතිය දෙවනි ආකෘතිය තම මේ ප්‍රත්්‍යගන්නාකෘතිය මේ පිරිවයාකෘතියකෙන් අපි දන්න දේ එකනේඒ අවුද්ධෙන් අවුරුදු අපිෂය කරන ය අදාර ධාරණගෙන් ස සංචිතශයන්ි දේප්‍රපිතුප කරන්නල වාර්තා කරනක තම පිරිවාකෘතිය කියලා කියන්නේ සහ ප්‍රත්‍යාගන්නාආකෘතිය මං මෙතනද දීර්ග වශයෙන් කතා කරන ේ පිතහා උපකරන්න ප්‍රත්්‍යයාගන්න ආකෘති රනු ගිනුම් තැබීමේදී පහතු විදිර තම ගිනම් ගත කරන. සමුච්චීතශය වත්කමේ ධාරනගයට අහෝසිකර මේ වත්කමේ ධරනගේ ප්‍රථ්‍යාගන්නගල විදිහට සැලකීමේ ක්‍රමය තමයි මේ ප්‍රත්‍යග ආකෘතිය කියදකැන් ඉති මේ ප්‍රත්්‍යාගන්න ආකෘතිය අපට ඉගෙනගන්න තිනවා. මුල්වරට ප්‍රත්‍යාගය කිරීම හා දෙවන වරට ප්‍රත්‍යාගණය කිරීම. ප්‍රත්ථයාගන්න එෙක්කම අප මේ අදාළ දේප්‍රවිතප කරනගල ෂය කිරීම ගැත් පොඩ්ඩක් මතහැඳ කතා කරන්න ඕනෙ මේ වත්කාමක ෂයවනාගේ එහි ප්‍රෝජන ජීවිතකාලය මුළුල්ල ක්‍රමාණකූල පදනම් මත විපජය කිරම ෂය කිරීමයන්න දස් කන්න ඒක ඉසල්ලත් නිර්වචනවදි කතා කළ එතිමඒකෙස් දාසය ප්‍රමිතියට අනුවර මේ දේ ප්‍රපවිතුප කර ෂය කන්න පුළුවන් ක්‍රම තුනක් ගැන ප්‍රමිතිය දැක්වෙනම් තමාන් සරල මාර්ගය්‍රමය හීනවන ෂයකමය සහ නිෂ්පාධන එකක ක්‍රමය ඇතිමි ඒලවලදි ගොඩාක් වෙලාට තියන්නේ මේ සරල මාර්ග ශයක්‍රමය ගැන සල මාග ශයකමය ද වත්කමග ෂයවනගේ එහි පළදා ජීවකාලය පුරා සමානුපාතිකව විභජනය කරන්නවා යනු වාර්ිකෂයහැනි පිවැෙන් සුම්බුරුණගේ අඩු කරලා එන වටිනාකමයම ඒෂය කළ හැකි අගේ පලදා ජීවකාලෙන් බෙදන්න ඕන හීන වන ශයකමයදී ඒ අදාලවත්කමේ ආරම්භග දිනට පවතින වටිනාකම එකනෙ ධාරණ වටිනාම කියැන මේ පිරිවයන් ආරම්භග දිනට තියන ඒ සමුච්චිතශය අඩු කරලා එ ඒ ධාරණ වටිනාකම ඒ වාර්ෂිකෂය අනුපාතිෙන් වැඩිකරීමින් අපි මේ හීවශෂයකමන්යටතඒ ප්‍රවර්තන වර්ශයයට අදාළ ෂය හොයාගන්න පුළවා. ඉති අපි දැම් බලු දේපවිතුප කන්න කොහොමද මුල්වරට ප්‍රත්්‍යයා කරනහ වෙන්නේ කියන එක. මේ මෙතනද මේ නංගි අමල්ලට මං තේරුම් කරන්න ඕන නිසාම මුලිම පටන් ගන්නවා සරලම දෙයක මේ ඉඩම්වල මුල මේ ඉඩම්වලද අපිට මේ ෂර්ල් ගැලපීම කරන්න වශවෙන්නෙත් නැම කොද දම්ක්ශය කරන්නේ නැතිනිසා. ඉති අපි මෙතනද මුලිම බලෝමු එක අවස්ථාවක් මේ අවස්ථාවේදී. මේ ඉඩම දෙදස් පහලේද රුපියල් දාදායි. ඉට පස්සේ මේ ඉඩම ගාවි හයිවේකක් හදරම්. මේ හයිවේකක් හදපුන් නිසා මේ ඉඩමේ වටිනාකම දෙදස් විස්්ස වෙද්දී. විසිදාහක් විදියට වෙනස් වෙනවා. ඉති මේ දෙදස් පහළවෙද අපි ඉඩම ගත්ත දහදහක් වනාට දැන් වෙලදපොළ වටිනාකම මේ ඉඩම විසිදාහයි. ඉතින් මේ පරණ අගිය එමන අපි ගත්ත ඒ වාර්තා කලතින අග වෙලදපොල අගට ප්‍රත්්‍යයගන්නේ කිරීම තමයි මෙතර ඳම මේ සිද්ධ වෙන්නේ. ඉති මෙතර මේ ප්‍රත්්‍යයගන්නේ කිරීමේදී ඉඩම්ගිෙනුම හරහා තමයි ප්‍රත්වයගන්නේ කෑන යනු ඉඩම්වල ආරම්භක ශේෂය දහදාහයි ප්‍රත්්‍යාගණය කලාට පස්සේ. මෙ ඩ මේ අවසාන ශේෂ විසිදාහක් වෙනවා. ති මේ දහදාහත් වටින ඉඩම විසිදාහකට ප්‍රත්‍යාගන්න කිරීම මගින්. අපිට ලැබෙන ප්‍රත්‍යගණන ලාභය. මේ ප්‍රත්්‍යයාගන්න ලාභය අපි වාර්තා කරන නේ ආදායම් ප්‍රකාශනය වෙනත් විස්තීරණ ආදායමයට හැනිසා හොදර මතක තියන් අංගිලමල්ලා මුල්ලරට ප්‍රත්ථ්‍යාගන්නෙන් ලද ලාභයක් තියෙනවා නම්. ඒ ලාභය අපි වාර්තා කරන්න ඕනේ ආදායම් ප්‍රකාශනය වෙනත් විස්තීරණ ආදායම් යටතේ එති එකට දළ දිත්ත සටහන් තමයි ඉඩම වැඩි වෙනෝ ඉඩම් ගෙනුම හරවෙනවා දහදාහ සහ ප්‍රත්්‍යයගන්න සංචිත ගෙනුම බැරවෙනව දහදාහක් විදිහට අපි දැම් බලමු දෙවැනි අවස්ථාව මේ දෙවැනි අවස්ථාව ද දස් පහළ අපි ඉඩම ගන්නේ දහතාහක් මේ ගත්ත ඉඩම ලකින් කුණු ගොඩක් ගහනෝ ඉතින් මෙතනදී දෙදස් පහල අප ඉඩම දහදහක්ගට ගත්තට ඒ මැදින් කුණු ගොඩක් ගහපුන නිසාම ඉඩ මේ වටිනාකම අඩුවීමක් සිද්ධ වෙනවා එයනු දෙදා ස්විස්සේදී මේ ඉඩ මේ වෙරඳවල වටිනාකම රුපියල් පන්දහක් විදියට තමයි හතුනා ගන්න පුළුවන් ඉති මෙතනදී දහදාට ගත්ත ඉඩමක වර්තමාන වටිනාක මෙත දෙදා ශවිස්සය වටිනාකම වෙන්නේ පන්දාහයි ඉති මෙතනදී අපිට ගන්න පුළුවන් ප්‍රත්්‍යයාගන්න අලාභයන් දහදාහක් පඩි ඉට මේ වර්තමාන වෙලඳ වටිනාකම පන්දාහක් කියන්නේ මේ ඉඩ මේ ප්‍ර්‍යාගන අලාභයක් තමයි සිද්ධ වෙලා තියනෙ. ඉතින් මෙතන ප්‍රත්්‍යයගන අලාභය වාර්තා කරන්නේ මේ විදියටට ඉඩ මේ ආරම්භකශේෂය දහදාහ අවසාන ශේෂ පන්දාහක් නං ඉඩම බැරවෙනවා ප්‍රත්්‍යගන අලාභය පන්දාහං. ද ප්‍රථම වතාර ප්‍රත්ථයගන්න අලාභේ අපි වාර්තා කරන්න ඕනේ වෙන්නත් වියදම්වල යනුමික දිත්ත සටාන වෙන්න වෙනත් වියදම් හර වෙනවා ඉඩම් ගිනුම බැග වෙනවා. හොදර මතකතියාගන්න අංගිලමල්ලා ප්‍රථම වතාර ප්‍රත්ථයගන්න අලාභයක් නැ එන්නේ ඒ අලාභය අපි වාර්තා කරන්න ඕනේවෙන්නත් වියදම්වල දැන් අපි කතා කරුම දේප්‍රවිතාහා උපකරන්න මුල්වට ප්‍රත්ථයා ගන්න සහම ප්‍රත්ථයා ගන්නත් එක මේ ෂ්‍රර් ජලපීම කොහොම කරන්නේ කියන එක. හොඳටම ඔලුට ගන්න ඕන දෙයක් තමයි අපි ඕනම අවස්ථාවකදී ප්‍රත්්‍යාගන්නේය කරදි. ඒක ෂය කළ හැකි දේපි උපරණය කරේ ඉඩම් හරෙකුත් ඕනෑම දෙයක් නම් අපි ඒ ප්‍රත්ථාගන්නතය දවස වෙනකන් තියෙන සමුච්චිත ෂයවෙන් කිරීමේ ගිණුමෙන් පිරිවෑ ගිණුමට මාරු කරන්න ඕන තියකර අදලා දිත්ව සටහන් තමයි යදාලා දේපලපි උප කරන සමුච්චිත ෂයවෙන් කිරම් හර කරනව දේපලපිතුඋප කරන ගෙනුම බැලපෙනවා. එක ඕනම අවස්ථාවල ප්‍රථ්‍යාගන්නේය කරදී ප්‍රථවතාවට හෝවේවා දෙවනවතාවට හෝවේවා අපි අනිවායම මුලින්ම කරන්න ඕනේ එකශය කළ හැකි දේපල පිියතුප කරණයක් නම්. ඒ අදළ දේපල පිළියතුපකරණය ප්‍රත්‍යාගනිිත දවස වෙනකන් තියන ඒ සමුච්චිත ෂය. සමුච්චිතෂය වෙන් කිරීමේ ගිනුමෙන් පිරිවෑ ගිණුමට හැතැන් අදළ දේපල පිළතුප කරන ගිණුමට මාරු කරන්න ඕනෑ. න් ප්‍රත්්‍යාගන ලාභයක් කාවම අපි වාර්තා කරන්නේ දේප්‍රපිතුප කරන ගෙනුම හරවෙනවා ප්‍රත්‍යගන ත සංචිත ගෙනුම බැර වෙනවා ඉතිමින් ප්‍රථ වතාර ප්‍රථ්‍යයගන ලාභයක් කෙනන නමං ඉස්සලත් කතා කළ එක අපි වාර්තා කරන ේ ආදයම් ප්‍රකාශණය වෙනත් විස්තීරණ ආදායම් වල ප්‍රථ්‍යාගන අලාභයක් කාවම ඒ ප්‍රථ්‍යයගන ලාභය අපි වර්තා කරනු වෙනත් ය දම්වල දිත්ත සරණ වෙන වෙනත් ය දම් හර වෙන දේප්‍රිතුප කරන්න බැ නො මේ ආදම් ප්‍රකාශය වෙනත් වියදම් බල දේප්‍රවිතුප කන පත්තා ගන අලාභය කියලාඒ අදල්ලා අලාභය අප වාර්තා කරන්න ඕනෑ අපපි බලමුටක උදාහරනය මගින් කොහොමද පැහැදිලි කරගන්නේ කියන එක අපිට නාමාල් සමාගම දර්ශිස තුනයි තිස්සෙ නව සමාශය දේප්‍රවත උපානම්බන්ධ තොරතුරු දීරතියෙන ඉඩම් ඒ පිරිවෑ දහටදායි ඉඩම් බි පිරිවෑදා හත්දාහයි ගොඩ නැගිලි පිරිව පාලොස්තාහයි සංචිතෂය හර්දාස් පන්සිය ෝට රත දහදාහැ සමුචිතශය තුන්දාහයි කාර්යලොපකන්න අටදාහයි සමුචිතශය දෙදස් හාරසිය ලීබඩු හයදාහයි සමුචේෂයක් දස් දෙසිය මෙතන මේ සියලු ොරතුරු දීලා තියෙන්නේ දෙදස් දහන මේ හතරයි එකක් දිනට ඒ වගේ මෙතන ඉඩම්හර අනිකු සියලු දේප්‍රපය තුප කන්න සී්‍ර දහයක සර් මාගශය කමට ශයවෙනවා කියලා අපිට තොරතුරු දීලා තිය ඉති මෙතන අතිරේක තොරතුරු වල තියෙන්නේ දෙදස් විශස්ස තුනයි තිස්සක දින ඉඩම ඒ සහ ඉඩම බි පිළිවෙලින් ෆිසි දෙදාහකට හා පහලොස්දාහකට ප්‍රත්්‍යයාගන්නේය කරන්නවා. දෙදාශීස තුනයි තිස්සක දිෙන ගොඩනැගිලි දොස්දාාහකට ප්‍රත්්‍යය ගන්නේය කරන්නවා. දෙදා ස්ධානමය හතරයි එක දින. මෝටරත නමදාහකට ප්‍රත්්‍යයගන්නේ කරන. දෙදා ශීස තුනයින් තිස්සක දින කාර්යාල උපකරන හාරදාහකට ප්‍රත්ථයගන්නේ එකවා සහ දෙදා ස්ථානමය හතරයි එකදින ලීබඩු හාරදාස් තුන් සීකට. ප්‍ර්‍යාගණය කරනවා ඉති පලනොත්‍රියක තුරතුයි තිීමේ ඉඩම ඒ විසිත් දෙදාහකට ප්‍රත්්‍යා ගන්නේ කරනවා කියන එක. ඇති මේ ඉඩ මේ ආරමගශේෂය දහටදාහයි අවසාන ශේෂ විසි දෙදාහයි දහටදාහට තිබ්බ ඉඩමක් තම විසිද දෙදාහකට ප්‍රත්ථ්‍යා ගන්නේ කරන යනු ප්‍රත්්‍යයා ගැන ලාභයක් වාර්තාාවෙනවා හාරදාහක එක විවාර්තා කරන ඉඩම් ගිනුම හර වෙනවා හාරදාහ ප්‍රත්්‍යාගෙන සංචිත බැරවෙනවා හාරදාහක් විදිහයට මේ ප්‍රථවතාර ප්‍රථාගන ලාභයක් නිසා අපි එක ආදැම් ප්‍රකාශණය වෙනත් විස්තීරනාආදාන් අටතේ තමයි වාර්තා කරන්න. ඉඩමබ දාහත්දාහකට තිබ්බ එක පහළුස්ථාකට ප්‍රත්්‍යයාගන්න වෙන. යනු වෙනත් වියදම් වාර්තා වෙනවා දෙදාහක්. ඉදු මේක දිීත්ව සරන්න වෙන වෙනන්තියදම් හර වෙනවා දෙදාහ ඉඩම් ගිම බැඩ වෙනවා දෙදාහක්. මේකත් ප්‍රථන් වතාාව ප්‍රථ්‍යය ගන අලාභයක් නිසාපක ආදැම් ප්‍රකාශණය වෙනත් වියදම් යටතේ තමයි වාර්තා කරන්න ඕනේ. ළඟක දතියෙන්නේ දෙදස් විස්සේතුන තිස්ස තින ගොඩ නැගිලි දොලොස්නාහකට ප්‍රත්්‍යයාගන්න කරන්න එතු මේ ප්‍රත්්‍යයගන්නේ වෙන්නේ වසර අවසාන දවස වෙන නිසා ඒ වසරට අදාළ ශය කිරීම අපි වාර්තා කරන්න ඕන එන වසට අදා ශය වාර්තා කිරීමේදී පහලොස්තාරසියට දහය ගොඩනැගිලිෂය හරෂය වෙන් කිරීමම් බර එක තම මෙතුම මෙතන ගොඩ නැගිෂයවෙන් කිරීම කිිීම වාර්තා කලා තියෙන ඒ වගේ මේ අපි පරිපාලන වියදම්වල වාර්තා කරන්න ඕන. ඊට පසමං ඉස්සලත් කතා කලා මේ ප්‍රත්්‍රාගන්න එත දවසට තියෙන සමුච්චිතෂය අපි පිරිිවෑ ගිෙනුමට මාරු කරන්න ඕනේ එතුයි එතන දිත්ත සරාන ෂයවෙන් කිරීමම් හරවෙනවා හයදාහක් ගොඩ නැගිලි ගිණුම බැරවෙනවා හයදාහක් විදිහයට එක තම මෙතන දි වාර්තා කරලා තියෙන ෂයවෙන් කිරීම හරවෙනවා හයදාහ ගොඩ නැගිලි ගෙනුම බැරවෙනවා හයදාහක් විදිහට. ඉතින් ඒ අනුව මෙතන ගොඩ නැගිලි පහළොස්ථාහක පිරිිබක් තිබ්බට එක ෂයවෙන් කිරම් හයදා ඒන මේ ප්‍රත්්‍යාගනීත කරන දවසට මේ ගොඩ නැගිලි ධාරන වටිනාකම වෙන්නේ නමදා තිමේ නමදාහක් වටන ගොඩ නැගිල්ලත් තමයි තුළොස්තාාකට ප්‍රත්්‍යයාාගන්න එකන ඉතින් මෙතැනද අපිට ලැබෙන්නේ අනුව ප්‍රත්‍යාගන්න ලාපයක් ගොඩ නැගිලි කිෙනුම හර වෙනවා තුන්දාහක් ප්‍රත්‍යාගන්න සංචිත ගිණුම බැරවෙනවා න්දාහ මේ ප්‍රථ වතාර ප්‍රත්තායගැන ලාභයක් නිසා අපි ආදයම් ප්‍රකාශනය වෙනත් විස්තීරණාදැම් යටතේ වාර්තා කරන්න ඕනේ. තුන්ි නිකේ දතින් දෙදස් ධානමය හතරයි එක තින මෝටලත නමදහකට ප්‍රත්්‍යය ගන්නේ කරවා. ඉතින් මෙතනදී මේ මෝර්වතයේ ප්‍රත්්‍යාගණකන වසර මුල ඒ නිසා අපි ආරම්භක සමුච්චිතශය මාරු කරල ඒ ප්‍රත්ථයගනින් පස්සේ එන වටිනාකමට තමයි වසරට අදාළශය ගලිපිය යුත්තේ. යන අප මුලින්මෂ එකන ආරම්භකෂය අපි මාරු කරන්න ඕනේ මෝට රත ගිට යන ෝටර්ර සමුශේෂයවෙන් කිරීමට ආරම්භක ශේෂ තින තුන්දහ මේ තුන්දහ තමයි මාරු කරන්නේ මෝට රථ ගිනමට යන මෝටරත ගිණුම බැර වනාශයවෙන් කිරීම කියල තුන්දහ. දහදාහ වටින මෝට රථේ ශෂයවෙන් කිරීම තුන්දහක් කියනෙ ධාරණ වටිනාකම හත්තාහ. හබ්දහක් වටින මෝටරතය තමයි නමදාහකට ප්‍රත්්‍යයා ගන්න වෙන් යු ප්‍රත්්‍යගැන ලාභයක් වාර්තා වෙනවා දෙදාහක ඒ අපි වාර්තා කන මෝටරත ගෙනම හර වෙනවා දෙදාහක් ප්‍රත්්‍යාගෙන සංචිත ගෙනම බැර වෙනවා දෙදාහක්ට මේකක් ආදයම් ප්‍රකාශණ වෙනත් විස්තීරණ ආදායි මැටතය දක්වන්න ඕනෙ ඉතින් මේක ප්‍රත්ත්‍යයාගන්නේවෙනි වසන මුල නිසා ඒ ප්‍රවර්තන වර්ෂයට අදාළ ෂය අපි ගැලපී යුත්ත ඒ ප්‍රත්‍යාගනිත ඒ නව යනු නමදාහට සියට දහයක් තමයි අපඒ වසරට දලශය ගලපන්න ඕන එනු ගොඩනැංගලි්ය හර නමසයක් ෂයව වෙන් කිරින් බැරවෙන නමසිියක් මේක අප පරිපාන වියදම්බල වාර්තා කරන්න ඕනේ අහතරරික තියෙන දශේසි තුන තිසක දිෙන කාරයල් ලපන හර දාහක ප්‍රත්යගන්න කරන්න. ඉති මෙතනද වසර අවසානයේ ප්‍රත්්‍යයගන්නේ කරන නිසා වසට දලශය මුලින් ගලපන්න ඕනේ එයනු වසට දර්ශයයට දහට සට දහයක්. සයි කාරලූපකරන ශය හරවෙනවාව ෂයවෙන් කිරින් බැරවෙන සහමේක අපි පරිපාන වියදම් වලවාර්තා කරනවා. ඊට පස්සේ මේ ප්‍රත්ථය කරන්නේය වෙනි වසල අවසාන දිනට තුළ හරම්භග සමුච්චතශය සහ වසට දාලා සංචෂය මේ සියලු සමුච්චතෂයන් ෂය වෙන් කිරීමේ ගිණමෙන් ගොඩ නැගිල ගෙනීමට මාරු වෙන්න ඕනෙ යනු ෂයවෙන් කිරීමේ ගිනුම හරවෙන තුන්දස් දෙසය ගොඩ නැගිලි ගෙනම බැවෙනවා තුන් දස් දෙසියක් මෙතනදී කාර්යල් උපකරණ කිරීමේ ආරම්භක ශේෂට දය කරම ආරම්භක වටිනාකම අටදාහක් ෂයවෙන් කිරීමි තුන්දස් දෙසයක් යනු මෙතන ධාරණ වටිනාකම අපට ගන්න පුළුවන් හාරදස් අටසීයක් විදියට තිමි හාරදහස් අටසයක් වටින කාර්යයාල් උපකරණය තමයි හාරදාහකට ප්‍රත්ථ්‍යය ගන්නේ කරන් යනු මෙතන අපිට ලැබෙන්නේ ප්‍රත්‍යයගන්න අලාභයක් ඉති ප්‍රථයන අලාභය වාර්තා කරන්නේ වෙනත් වියදම් හර වෙනවා අටසීයක් සහ කාරය ලොප කර බැරවෙනවා අටසීයක් විදිට මේ ප්‍රත්ථ්‍යාග නලාභය අප වෙනත් වියදම්ම ඇයටතයි වාර්තා කරන්න ඕනේ. අවසානික තිය දස්ථන හතරැක දෙෙන ලීබඩු හරදස්තුන් සයකට ප්‍රත්ථ්‍යයා ගන්නය කන්නන ඉතින් මෙතන දී මේ ලීබු ප්‍රත්ථයගන්නේය කරන වසන මුල තිැබේ මුලින්ම කරන්න ඕනේ ප්‍රත්ථයා ගරනය ප්‍රත්්‍යයාගැන්නේ කරල්ලා එන වටිනාකමට තමයි වසරක දර්ශය ගලපන්න ඕන. මෙත පත්ථගන දිනතෙක් සමුචශේෂය කනම මේ ආරම්භග සමුචිත ෂයතම අපි මාරුරන එක් දස්තේසිය එයනුව සමුචිත ෂයවෙන් කිරීමේ ගිනුම හර වෙනව එක් දස්තෙසියන් ලීබඩු ගිනුම බැරවෙනව එක් දස්තෙසිියල් ඊට පස්සේ මෙ හයදහට හයදාහක පිරිව ෂයවෙන් කිරීමක් දස්තේසිය තර මේ ලීබඩුවේ ධාරණ වටිනාකම වෙන්නේ හාරදස් අටට සීයැයි තිමි හාරදස් අටසීයක් වටින ලීබඩුව තමයි හාරදස් තුන්සීයකට ප්‍රත්්‍යයාගන්න එකන තියනු මේකේ ප්‍රථ්‍යගන අලාභයක් වාර්තා වෙන පන්සීයක යනු වෙනත්වියදම් හරවෙන පන්සියයක් කාරලුපරන බැරවෙනවා පන්සීයක් අපි කළේ ප්‍රත්්‍යයා ගන්න අලාභය වාර්තා කරන එක එක වෙනත්වියද යටතේ තමයි දක්වන්න ඕනේ ට පස්සේ වසර මුල ප්‍රත්්‍යයගන්න කල්ලා ඒ ප්‍රත්්‍යයගනිත නව අකයට තමයි වසරට දළශය ගැලපිය යුත්තේ ලී බඩු ෂය කරන ඒ පිරිවයාගේ මන ත ප්‍රත්ථාගනත නව අගේවෙන්න හාරදස් තුන් සීයයි එති මේ හාරදස් තුන් සයට සයට දහයක් තමයි අපිෂය ගැලප යුත්තේ යනු හරදස් තුන් සියයට සියයට දක්ෂය ගැලපුම කාරලොපකන ෂය හර වෙනවා හා සියතිහා සහ්‍යයවෙන් කිරින් බැරවෙනවා හාර සයත්තිහක් අපි දැන් කතා කරන දේප්‍ර යුතුප කන දෙවනවට ප්‍රථ්‍යයාගන්නේ ගැන එතිමේ දෙවනවට ප්‍රථතාා ගන්න ගැන කතාර ද අංගි මල්ලට මික තේරුම්ගන්න ලේසි වෙන්න. අපි මුලිම කතා කරු මේ මුල්වට ප්‍රත්්‍යයාගන්න ලාභයක් ලැබිලා දෙවිනිතාට ප්‍රත්තාගන්න ලාභයක් හ අලාභයක් ලබනව මුකද වෙන්නේ කියන එක. සහපි ඊට පස්සේ කතා කරමු මුල්වට ප්‍රත්ථ්‍යයගන අලාභයක් ලැබිලා දෙවනවතාට ප්‍රත්ථයන් ලාභයක් සහ අලාභයක් ලැබුණම මොකද කරන්නේ කියන එක. මුල්ලට ප්‍රත්ථයායගන්න ලාභයක් ලැබුණනම දේප්‍රයතුප කන කිරීම හර වෙන ප්‍රත්්‍යාගන සංචීත බැරෙන අපි ස්ස ස්ලයි් සදි කතා කළ අපි බලු දෙවනුම් වරට ප්‍රත්්‍යයා කරනින් ප්‍රත්්‍යයගන ලාභයක් ලැබීම් ඉතින් මුල්ලටත්තුවාට ලැබණ ප්‍රත්්‍යයාගන ලාභයක් න දෙවන වතාාවටත්තුවාට ලැබෙන ප්‍රත්ථාගන ලාභයක් නම් අපි සාමාන්‍ය විදිීර ප්‍රත්්‍යයගන ලාභේ වාර්තා කරන්නාව වගේ තම මෙතන දී වාර්තා කරන්න ඕන දේප්‍රපතුප කන හර වෙන ප්‍රථ්‍යාගෙන සංචීත බැරවෙන ්‍රරාධයන් ප්‍රකාශය අපේ සම්පූර්ණ දෙවනවතාටපුේ ප්‍රත්ථ ලාභේ වාර්තා කන්න දේප්‍රපිතුපකන ප්‍රත්ථ්‍යයගන ලාභ කියලා. දැම් බලමු මේ ප්‍රථමතා ප්‍රථගන ලාභයක් ලැබිල දෙවනවතාට ප්‍රත්ථගන අලාභයක් ලබු නොම මුොකද වෙන්නේ කියන එක. ඉතිම දෙවනවට ප්‍රත්්‍යයගෙන අලාභයක් ලැබුණම කොහොමත් ප්‍රත්්‍යගන අලාභයක් නම් මුල්වතාට ඔහෝ ඒත් දෙවනවතාට හොයව ඒ අදළ සම්පූර්ණ ප්‍රථ්‍යගන අලාභයම දේප්‍රපිතුප කරන්න ගිලම බැරවෙන මෙතනද මේ හරවෙෙද්දී ගියවර්ෂයේ ප්‍රත්‍යගන්න ලාභය මේ වර්ෂය ප්‍රත්්‍යාගන අලාබයෙන් කපාහැරීමක් කරන්න ඕනෙ එයනු මේ ගියවර්ෂය වාර්ධපුුණ ප්‍රත්ථාගන ලාබේ වටිනාකම මේ අවුරුදු ප්‍රත්ථ්‍යාගන්න අලාබයෙන් කපාහරිනවා ඉති යනු ප්‍රථ්‍යාගන සංචිත ගෙනුම හර වෙනවා එවස අලාබයෙන් ඉතුරු කොට සතමයි වෙනත්වියදම්බල වාර්තා කරන්න ඕන ඒක අපි පෙන්නන්නේ වෙනත් තිස්තිී ආදායම්මටඒ ගියවර්ශලඒ ප්‍රත්ථයාගන්න ලාභය කපය හැරීම අපි පෙන්න්න ඕනේ රිනවල් අගේයක්ක් විදිරි මිනතම් වරහන්න තුළඒ පෙන්න්නන්නඕ සහයේ ඉතුරු අලාභය තමයි වෙනත්වය දමුල දේප්‍රපතුප ගැන ප්‍රත්ථයන අලාභ කියල වාර්තා කරන්න ඕන ඒ විදානයමගින් බලමුකු ඇතු මුල්වට පත්ථාගන ගොඩනැගල් අපිට ලැබෙනවා ගොඩනගි ප්‍රත්ාගන ලබය පදහා ගොඩනෑැගලිලීම හරවෙනවා පන්දහ ප්‍රත්තාාගන සංචිත බැරවෙනවා පන්දහක් වෙදිට අපිතු මේ මෙ දෙවනවතර ප්‍රත්ථතායගනින් ඕට ලැබෙන ප්‍රත්තාාගන්න ලාබයක් කියව දෙදාහකති සාමාන්‍ය විදිනතම ඉසලත් කිව මුල්වතාවටත්තුට ලැබෙන ප්‍රත්තාගන ලාබයක් නම් දෙවනවතාවට අපිට ලැබෙන ප්‍රත්තාාගන ලාබයක් නම්. සාමාන විදිරම් ප්‍රත්ායන ලාබේ වාර්තා කරන ගොඩනඇගිල ගෙනීම හර වෙනවා දෙදහ ප්‍රත්්‍යාගන සංචිත බැර වෙනවා දෙදාහ එක අආදම ප්‍රකාංශ ුදුරතයන්කන් වෙන ස්තන අදයි මට පෙන්න්න ඕන දෙදහ ප්‍රත්තාාගන ලාබයක් කියන එක. එත් මෙතනති වැඩේ තියෙන්නේ මුල්ලාට ප්‍රත්ථයන ලාබයක් ලබල දෙවනවතාට ප්‍රත්තාාගන ලාබැයක්කලන තිද මේක මුල්වට ප්‍රත්ථයන ලාබේ පන්දාහහින ඒක අපි ප්‍රත්ථයගන සංචිතල් වාර්තා කරලනතියන්. ගොඩනැගිල දෙවනවතාට ප්‍රත්ථායගන්නේෙන් අපට ලැබෙන ප්‍රත්්‍යයාගන්න අලාපයක් අටදහක ඉතින් මෙතනදී මේ ලැබෙන ප්‍රත්්‍යයාගන්න අලාභය අටදාහයිෙන් ඒ ගිය අවුරුද්ධක ඒ ලැබෙන ප්‍රත්ථයාගන ලාභය පන්දාහා කපාහැරීමක් කරන්න ඕනෙ යනුව මේ ප්‍රත්්‍යාගන සංචිත ගණුම හරවෙනවා පන්දහක් මේ පන්දාහ හරවෙෙන ප්‍රත්්‍යාගන සංචිතවලට ඒ ගියාවුරුද්ධේ ඒ අපි වාර්තාකරපු ප්‍රත්්‍යයාගන ලාබය පන්දාහා කපා හැරීමක් විදියට. ගියවුරුදු ප්‍රථායන ලාභය ක අප හැරියම ඉතුරුතුන්දාහ තමයි වෙනත් වියදම්වල වාර්තා කරනන්නේෙන් සහ ගොඩ නැගලි කිෙනීමුම්පූර්ණලාභයම බැරවෙන අටදාහක් විදිහයට.ඇද යනෝ එක ආදයම් ප්‍රකාශනය පෙන්ෙනන වෙනත් ස්ථීනාදැම්වලින් අඩු වෙනවා පන්දාහා සහ ඉතුරුතුන්දහ තමයි වෙනත් වියදම්වල වාර්තා කරන්න ඕනේ. දැකදාගරන මුල්වට අලාභයක් ලැබිලා ඉට පස කොවද ලාපයක් හාලාභයක් දෙවෙනතාවට ලැබුණ වාර්තා කරන කියන එක ඉති මුල්වට අලාභයක් ලැබුණු අපි දන්න වෙනත්විය දම් බල තමාප එක වාර්තා කරන්නේ සහය අලාභය දේප්‍රපිතුප කරන ගිෙනුම් බැලවෙනවා ඉතින් මෙත නොදී මුල්වල්ට අලාභයක් ලැබිලා දෙවනවතාවට තලාභයක් ලැබුණුත් අපි සාමාන්‍ය විදියටම තමයි වාර්තා කරන ඕනෙ වෙනත්විය ද හරි වෙන දේප්‍රපිතුප කර ගිෙනුම් බැලෙන නංගමල්ලා මෙතනද ප්‍රශ්නි තියෙන්නේ මුල්ලරට ප්‍රත්්‍යයාගන්න අලාභයක් ලැබෙන ඒකම දෙවනමතාවට ප්‍රත්්‍යගන ලාභයක් ලැබුණම්. ඉති මේ දෙවනතාවට ලබපු ප්‍රත්්‍යයාගන ලාබේෙන් අර මුල්ලාට ලබපුඒ ප්‍රත්්‍යයගන්න අලාභය වෙනත්තියදංවල වාර්තාකරපුයේ ප්‍රත්්‍යාගන්න අලාභය අපි කපාහැරීමක් කරන්න ඕනින් එන දේපිතුප කර ගෙනම හර වෙන කොහම ප්‍රථ්‍යයාගන ලාබේ සම්පූර්ෙන් දේපිතුප කනගීම හරවෙෙන් ඕන සහම ගිය අවුරුද්ධගේ වාර්තාකරපු අලාභය කපා හැරම සොඳහා වෙනත්තියදම් බැරවෙනප සහ ඉතුරු වටිනාකම තමයි ප්‍රත්්‍යාගන සංචිතවලට බැර වෙන්නේ. එඒවාදම ප්‍රශ බෘතතියන් වලද වනතිස් නා දයම ලප වාර්තාකන දේ ප්‍රපිතකපුම් ගන්න දෙව්‍රපිතප කන ප්‍රත්ථාගන ලාභබය සහ වෙනත්වීය දන්වල අප අර ගියවර්ෂයක වාර්තාකරපුේ ප්‍රත්ථගන්න අලාභය කපා හැරීම වරහන්වල වාර්තා කරන්න ඕනේ. ඕක මුදාහරණය මගින් පැහැදිිරගන්නවන්න අපි හිතුව ගොන්නඉල් මුල්වට ප්‍රථතා ගන්නේ ප්‍රත්ථයන අලාභයක් ලබු තුන් දක් කියන එක දෙවනවතාවටත් වට ලැබෙන ප්‍රත්ථාග අලාපයක්ත් දෙද මුල්වරටත් අලාභයක් නම් දෙවනවට අලාභයක් නම් සාමාන්‍ය ඉදිරම තමන් කිනුම් ගත කරන්නේ වෙනත්වයදම් හරබෙනව දෙදහක් සහදේ ප්‍රවි උප කන්න කිිෙනුම් බැවෙනවා දෙදහ එත් මෙතනොදී වැඩයි තියෙන මුල්වරට ප්‍රත්්‍යයගන අලාභය තුන්දහක් ලබලා දෙවනවතාවට ඒ ගොඩ නැගිල ය ගන ලාබයක් බල පන්ඳහා එතකොට වාර්තා කරන සම්පූර්ණ වටිනා මව දේප්‍රපේ උප කරන ගෙනම හරවෙන අපන්දා සහ ඒ ගියවර්ෂය ලබපු අලාභය මේවර්ෂයේ ලබපු ලාබයෙන් කපාහැරීමත් කරන්න ඕනෙ ඒක කපාහරිනි වෙනත්වියදම් බැර කරලා තුන්දහ සහ ප්‍රථ්‍යගන සංචිත බැර වෙනවා ඉතුරු වටිනාකමන් දෙදාහක් විදිහට තිවෝ කාආදම් ප්‍රකාශය පෙන්න්නේ දේ ප්‍රවිපගන පත්තන් ලාභක වෙන ස්සි නාධදමට පෙන්වත් දෙදාහ සහ වෙන විය දංවල දී දේ ප්‍රවිතුපගෙන් පත්තායන ලාභකිලා අර ගියවර්ශය අලාභය තුන්දාහක් වරහ තුළදී කපා හැරීමක් කරලා පෙන්න්නන්න ඕනේ. දෙවනවතාර ප්‍රත්ථයගන්න කිරීම උදාහරෑ මගින් පැහැදිලි කරගමු. ඉතින් මෙතනදී මේ විදිරට තොරතුර දී ලාතියහම. එ මේ විට ොරතුර දීලායිට පස පටිකිෙනම සියරු දේව විතුප කන ඩම් හැ සයට දාහයක සල්ලමා කරමයට ්‍රය කරනවා කියන එක. අතිනක තොරතුරු වල්ද දෙදදා ශවිශෂ තුනයි තිස්සකදිනී ඉඩම ඒ සහහිඩම බි පිළිවලෙන් විසිත් දෙදාහකට හා දාහතර දාහකට ප්‍රත්තායගන්න කරන්න දෙදදාශීස තුනයි තිස්සක දින ගොඩනැංගලි දොස් දාහකර ප්‍රත්ථයගන්නේ කරන්න දස්ථානය තර එකදින මෝටරත නමදහකර ප්‍රත්ථාය ගන්නේ කරන දෙදාශීෂ තුනයි තිස්සක දින කාරය ලොපකරන්න තුන්දහකර ප්‍රත්තාය ගන්නේ කරන්නා සහ දෙදස්ථානමය හතරයි එක දින ලීබඩු හාරදස් තුන් සීයකට ප්‍රත්්‍යයාගන්නේ කරන ඉති මෙතනද මේ ප්‍රත්ථයගන්නේ කිරීම්වලදී අපි අනිවාරෙන්ම අවධානයුම් කරන්න ඕන මේ සියරුම දේවල් මේ මුල්වට ප්‍රත්ථයාගන්නේ අපි ප්‍රත්ථායන ලාභයක් හා අලාභයක් වාර්තාවෙලා තියෙනවා එකත් එක සල කළබල්ල තමාපියක එව ආදැම් ප්‍රකාශනයේ හරිවිදියට වාර්තා කරන්න ඔහෝනෑ පලිනික ඉඩම ඒ ඉති මේ ඉඩම ඒවල ආරම්භක ශේෂය දහට දාහක් මේ දහට දහක් වටික තම විසිද්ධ දාහට ප්‍රත්තායගන්නේ කෙන යනු ප්‍රත්ථාන ලාභයක් ලබන හාරදාහක හැබම ප්‍රත්ථයන ලාභය මේ අවුරදුධ හාර දහක් ලැබූ අට අපිට තොරතුරුවල්ද තීල තියෙනවා ගියවර්ෂයක මේ ඉඩම ප්‍රත්ථයගනි ලබපු අලාපය දෙදහක් කියන එක. යනු ඉඩම් හරවෙන හාරදාහක් ගියවර්ෂය ලබපුේ අලාභය කපය හැරීමක් කරන්න ඕ යනු වෙනත් පියදම් බැරවෙනවා දෙදාහක්. ඉතුරු වටිනාකමතා ප්‍රත්ථයගැෙන සංචිතවලට බැර පෙන්නේ. එන වෙන තිස්සි නාදෑමට පැෙන වන දේර පිතුප කරන ප්‍රත්්‍යයන්ලාබේෙමැතයි ඉඩම ඒ ප්‍රත්්‍යයන්ලාභ කියල දෙදාහක් සහ වෙනත් වියදම්වලින් අඩු කරන්න ඕනේ, ඉඩම ඒ ප්‍රත්්‍යෑගෙන ලාභ කියල දෙදාහකි කැනීම අර ගියර් ප්‍රථ්‍යයගන අලාභය කපා හැරීම. ඉඩම බී ප්‍රත්ථාගරණයේදී ආර්මකශේෂය දහත් දාහයි සහවසාන ශේෂය දාහතරදහයි. දාහත් දාහක් වටිනික දාාහත්‍ර දාහකට ප්‍රත්්‍යයගනය කළලාම ප්‍රත්්‍යයගන්න අලාභ මේ වර්ෂය වාර්තා කරන තුන් දහක්. ඉදි මේ සම්පූර් අලාභයම අපි ඉඩම්ගිණුමට බැර කරන්න ඕනේ තුන්දහක් විදියට. හ මෙතන අවධාන ොමු කරන්න ඕනේ ඉඩම ප්‍රථමතාාවට ප්‍රත්ථයාගන්නේ ප්‍රත්්‍යයාගන්න ලාභයක් තියෙනක් දස් දෙසියා. මේ අවරුද ප්‍රත්ථයාගන්න අලාබේෙන් ඒ ගිය අවුරු දෙ ප්‍රත්ථයාගන ලාපය කපාහැරීමක් කරන්න ඕනේ. එනු ප්‍රත්්‍යාගෙන සංචිත හරවෙන දස් දෙසියක් ඊට පසි ඉතුරු ටික තමයි වෙනත් කියියදම්වලට හරවෙන්නේ එක් දස් අටසීයක්විදයට. ම ක අප ආදයම් ප්‍රශණ පෙන්වාද වෙනත් ස්ති ආදයම් වලින් ඒ අදාලා දේප ුතුප කණන ප්‍රත්්‍ය ගන අලාභ කියලෙද අටසයක් අඩුවෙන්න ඕනි එක්දස් දෙසයක් අඩුුවන්න ඕනි සහ ඉතුරු වටිනාකම තමයි වෙනත් වියදම්වල එක්ද සටසය පාර්තා කරන්න ඕනෑ දෙවනිකේ තිනේ ගොඩනැකිල දොස්දාකර ප්‍රත්්‍යාගන්නය කරන එති මේකේ මේ මුල්ලට ප්‍රත්ථාගන ලාබභේ එක්ද සටසයක් විදිරට අප ොරතුර දීලාතිය මේ ගොඩනැගි අසාන දීට ප්‍රත්තාගය කරන්න නිසා ඒ වසරට දාල අපිෂය මුලින් වාර්තා කරන්නනේ යනුව වසරට දාලශය දස් පන්සිය. ඉට පස්සේ ඕන මවස්ථාව ප්‍රත්තාගනින් සමුච්ිදශය මාරු කරන්නව යනුව ෂයවෙන් කිරීම ගිනුවෙන් ගොඩනැකිලීමට මාරුවවෙන්නේ හයදාහකශය එයනුව මේ ගොඩනැගිල පාලොස්ථාක පිරිවයක්ත්තින ෂයවෙන් කිරීම හයදාහ එනු ගොඩනැගිලි ධාර්ණවටනාකම නමදායි. නමදාහක් වටින එක තමයි දොරොස්දාහකට ප්‍රත්ථයායගන්නේ කන ප්‍රත්ථා ගන ලාභබයක් ලබනව තුන්දාහක්ඒ සම්පර්ණ ලාභයම ගොඩනැගිලි ගිනුමට හර කරනවා. දැම් මෙතනද වැඩේ තියෙන්නේ මේක මුල්වර්ු ප්‍රත්ථායගන්නේ අපට තියන ප්‍රත්තාා ගන අලාභයක් මේ අවුරධ අපට ලබෙන ප්‍රත්තාාගන ලාභයක් ඉතින් මෙතනද ඒ ගියවර්ෂයේ ප්‍රත්්‍යාගන්න අලාභය කපාහරීමක් කරන්න ඕනින්. යනු වෙනත්තියදම් බැරවෙන ඉදහස් අටසය සහ ඉතුරු වටිනාකම තමයි ප්‍රත්‍යාගන්න සංචිත ගිනුමට බැර කරන්න ඕනේ තුන්විනිකයේදී ආරම්භක දිනට මෝට්‍රරත නම දහකට ප්‍රත්ථයාගන්නේ කරන ඇතිමක ආරම්භ දිනට ප්‍රත්්‍යා ගන්න කරනවා නම් අපි මුලින් ප්‍රත්්‍යයාගන්නේ කරලා ඒ එන ප්‍රත්්‍යාගනිතාගට තමයි ඒ වසරට දාලශය ගලපන්න ඕනේ එම ඒ එකම ඉසල්ලා ගණන්වලදී කතා කළ ඇති මෙතනදී මෝටර්රතය දහදාහයි අරම්ක සංචේෂය තුන්දාහහි තුළ ධාරන වටනාකම හත් දාහයි මේ හද්දහක් පටිනික තමයි නමුදාහකට ප්‍රත්තාාගන්නේ කර. යනු ප්‍රත්තාාගෙන සංචීතමදන දිෙනත් දෙදාහක්. ඉතින් මෙත මේ දෙවනවතාටන්නේ ප්‍රත්තාා ගන ලාපයක් දෙදක. මේ මෝඩරතිය මුල්ලට ප්‍රත්ථයගින් ලබින්නේ ප්‍රත්තාාගැන ලාබයක්කි තිම නිසල කතා කලා මුල්ලට ප්‍රත්ථාගෙන ලාබයක් නම් දෙවනවතාට ප්‍රත්තාාගෙන ලාභයක්නම් අපි සාමාන්‍ය විදිහටම තමයි ප්‍රත්තාගෙන ලාබ වාර්තා කරන්න. ඕ එනවා මෝර්රත ගෙනුම හරබෙනවා දෙදාහ ප්‍රත්ථයා ගැන සංචිත ගෙනුම බැලවෙනවා දෙදා හ. ඊළංගක දම කායල්ලොප කරන්න හාරදාහකර ප්‍රත්ථයාගන්නේ කරන්න මේකේ මුල්ලරට ප්‍රත්ථයාගන්න ලාභය අපට දිලතිෙන ඉක්දහස් දෙසිීයක් කියන එක. දි මේකෙත් මේ කාරයලොප කරන ප්‍රත්තායා ගන්නන්නේ න වසර අවසාන දිනට. එක නිසා අපි වසරට දාලශය මුලින් වාර්තා කරන්න ඕනේ යනුව අටදාහට සීටදායක් අටසියක් වාර්තා කරන්න ඕනේ සම්පූර්ණ සමුචිතශය තමයි පිරිබෑ ගෙනවට මාරුවෙන්නේ තුන්දහස් දෙසීයක් පිදි හැට. තිම අටදාහය තුන්දස්තිසය කඩුලාම ධාරණ වටිනාකම් වෙන්නේ හාරදස් අටසීයි මේ හාරදස් අටසයක් වටින එක තමයි තුන්දාහකට ප්‍රත්්‍යයගැන කරන යනු ප්‍රත්ථය ගැන අලාභය දෙවනවර්ශයේදී වාර්තා වෙනවා එක් දස් අටසීයක් වෙදි හැට. මේ දෙවනුවට ප්‍රත්ථතාාගනෙන් අපිට අප ප්‍රත්ථාගන අලාභයෙක් දස් අටසීයෙන්. ඒ මුල්වරට තිබ්බේ ප්‍රත්තාාගන ලාභ එ දස් දෙසී කපාහරන්න ඕනෙ. එයනු ප්‍රත්්‍යයාගන සංචිත හරවෙනක්දස් දෙසීයක් ඉට පස ඉතුරු වටිනාකම තමයි වෙනත් වියදම් හරවෙන්නේ හයසීයක් විදිහට. ඇති මේ අපිඒ ආදම් ප්‍රකාශ උුදුරෘතඇන් වල වාර්තාගන දම නිස කතා කලා තිස්තිනනාදායමලින් අඩු කරන්න ඕනේ කාලලුපකන ප්‍රත්තාගන්න අලාභ කියලක් දස් දෙසයක් සහිතුළු හයිසිය වෙනත්වේ දම්බල වාර්තා කරන්න ඕනේ අවසාය ති දස්සන හැ තිෙන ලීබඩු හරදස්තුන්සිකට ප්‍රත්තායා ගය කරන්න මේ මුල් වලට තයන්නේ ප්‍රත්ථාග අලාභයක් හාරසීයක් ඇති මේකර ස්සල විදිරදා මේකනු අපට එන්නේ ප්‍රත්යාගන්න අලාභයක් කිීමේ දෙවනව වසරටත්වෙන්නේ ප්‍රත්තාග අලාභයක් පංසීයක ඇති මුල්වට ප්‍රත්තාගන අලාභයක් හදිය වනවතාට ප්‍රත්ථයා ග නලාභයක් නම් අපි සාමාන්‍ය විදිරම් තමයි වාර්තා කරන්න ඕනේ එයනුව වෙනත් යදම් හර වෙන පන්ංසියක් කාරලුපරන්න බැර වෙන පන්සියක් අපි ආදයම් ප්‍රකාශණ වෙනත් වියදම් යටතේ දක්වන්න ඕනේ සහ ඉට පස මේ ප්‍රත්්‍යගානත අගයට තමයි අප වසරට දාළශය ගලපන්න ඕනේ යනු වසට දලශය හාරිසය තිහක් විදියට ගලපන්න ඕනේ මේ දේ්‍රපිතප කනොල අවසාන කොට සවිදියට තමි මේ දේප්‍රපිතප කරන ඉවත් කිරීම ගිනුම් ගත කිරීම ගැන කතා කරන්නේ. ඉති මේ ඉවත් කනු ලබන වත්කමේ පිරිබය එයදාල වත්කම් ගිරුමේ අපි ඉවත් කිරීමේ ගිණුමකට එහම ත හමාරු ගරුම කර මාරු කරන්න ඕනේ යනෝ දත්තසරන වෙන්නේ වත්කම ඉවත් කිරීමෙන් ගිරුම හරවෙනවා වත්කම් ගිල්ම බැරපෙන පා. ඊට පස්සේ මේ අදළ දේප පිළියතුප කරන ඉවත් කරන දවසට වෙනකම් තියෙන සම්පූර්ණ සමුච්චිතෂය සමුච්චිතෂය ගිනමෙන් වත්කම් ඉවත් කිරීමෙන් ගිීමට මාරුවවෙෙන්න්න ඕන එයනුව සමුච්චිතශය ගිණුම හර වෙනවා වත්කම් ඉවත් කිරීමෙන් ගිණුම බැර වෙනපා ඊට පස්සේදාම් මේ වත්කාම මුදුලට හරි එමෙනත්තාම් වත්කම් වෙනත් වත්කාම සමඟ හෝමරු වෙන්නේ එයනුව මුදලට විකුණුවත් මුදල් ගෙනුම හර වෙනවා එයදාළ වත්කම් ඉවත් කිරීම ගනුම බැර වෙනවා වෙනත් වත්කමක් සම හෝමාරු කරගා තොත් එය දාල වත්කම් ගිලම හර වෙනවා වත්කම් ඉවත් කිරීමේ ගිල්මදමයි බැරවෙන්නේ තිම වත්කම විකිනීමෙන් ලද ලාභයක් අපිට වාර්තාකයි කර මේ වත්කම විකිරීමෙන් හරි මේ වත්කම හෝමාරු කිරීමෙන් හරි අපට ලැබෙන ලාභයක් නම් ඒ අපි වාර්තා කරන්නේ වත්කම ඉවත් කිරීම ගිම හර වෙනවා ආද ප්‍රකාශනයක් බැර වෙනවා වගේම අලාභයක් අහෝතයක අනි පැත්ත ආදය ප්‍රකාශනය හරබෙනවා වත්කම් ඉවත් කිරීමේ ගිනුම බැරපෙන පා ඉති අගිලමල්ල මේක අවසාන්ට මං කතා කන්න අපි මේ ඉගෙන ගත්ත මුල්වර්ට ප්‍රත්තා ගන්නේ දෙවනවා තාට ප්‍රත්තාගන්නේ සහ මේ දේපවිතූප කරන ඉවත් කිරීමේ ආද ඒ සියලුම දෙවලින් කොහොද මේ ගාන ක අපපි කරන්නේ කියන එක. තින් මෙතන ද වැදගත්ව නේ ේපපිතුප කරන ටිකක් ග පාඩමක් ඒ දිගපාඩමක් වගේම මංඟර ඉන්ටඩක්ෂ එක මේ ගැන කතා කලා මේ එන ප්‍රශ්න අපිට පොඩ්ඩා කියන ප්‍ර්න එන්න ලුවන් ප්‍රමාණය අපට සාමානයෙන් චුට්ටක් වැඩි අපිMCක ප්‍රශ්නය එන්න පුුවන් ලියන ප්‍රශ්නයන්න පුළුවන් සහ සකන්ය එක මේ අනුකොටසක් විදිරන්න පුුවන් සහ නිවාදෙන්ම සමාගම්බල මේකින් ගාන කැගනි සමේ දේප්‍රපිතුඋප කරන හොඳින් තේරුම් අලගෙන ගලන් ටික පොඩ්ඩක් හදදල එක් සෑමකට යන්න අපි දැම් බල මේ ප්‍රශ්නයට කෝම උත්තරල යන්න කියන එක ඉති මෙතනද මේ ප්‍රශ්නය අපිට මෙන්න මේ විදියට ඉත්වාස අතිරේක තුරතුරු යෙන ති මේ කියව ගන්නමං කියවා නෑ මැතනද. ජැපි බලමුූම අතරේක තුරතුරින් තුොරතුරු කොමද ර්තා කරන්න කියන එක සහම අවසානද කතා කරනවා මේ වගේ ගානක අපට සමාගම් ගැල පිළිවලදි ආවම ඒ දේප්‍රපයතුප කරන්න සටහනේ මේක කොහ්මද වාර්තා කරන්නේ කියන එක පල අතේක තුරතු තියන්නේ දශස තුන තිස්ස දෙන ඉඩම තිස්ේ දහකර දෙවනවතාාවට ප්‍රත්තා ගන්න කරන මේ ප්‍රථමතා පත්තගෙන්ල දාලාබභේ අටසීයයි ම තිස්තහක් වටනටියම ස්තදක පත්ථාගන කලලාම් ප්‍රත්තාන ලාබේ දෙද හයි. එතකට මේ ප්‍රත්තාග ලාබේ ගියවර්ෂය ප්‍රත්ථාගන ලාබේ ක පාහරි ඕනේ යනු ඩමහර වෙන දෙදහක් මේ අපි පෙන්න්නවු දේපපේතු කරන සටහන වෙනත්තිීම් බැර වෙන අටසය එකක වෙනත්විය දංවලින් අඩු කරන්න ඕනෙ කො මේකින් කරන්න අර මයිසල කතා කලා. මුල්ලටේ ප්‍රත්තාාගන ලාබේ කපාහරින එක. ඉතුරු ප්‍රමාණය තමයි වෙන තිස්තිනාදයම් වල වාර්තා කරන්න ඕනේ. පසතින මේ දෙදස්ධහනය දහ එකදින පන්දහ වටන ගොඩනැගිල්ල තුන්දා කර කිරීම. තම මේ ගොඩනැගිල විකිනමේ කරන ඉවත් කිරීමම්වලට අදාලා ගැලපී මක්තම පිමදි කරන්න ඕන තිමේ ඉත් කිරම්වල මුලිමි කරන්න න ගොඩනැගල පටිනකම ගොඩනැගල ගනමේ ගොඩනැගල විකනුම් කිරට මරු කරම යන ොඩනැල් ිනම ැරවෙන ගොඩනැගලි වික්නුම් ිරම හරවෙන පන්දහක් සහ ඊට පස්සේ. විකුණණ දවස වෙනකම් තියෙන ඒ සම්පූර්ණ සමුචිදශය කරම පිරිිවැට දාලා සම්පූර්ණ සමුචිතශය සමුචිද ශෂයවෙන් කිීම ගි මේ ගොඩනැගල විිකුණම් කිිරීමට මාර වෙන්න ඕන දිේ ගොඩනැගිල්ලේ වටිනාකම පන්දාහයි මේක ශයකන්තියනෙන් ජීව කල පණහයි එයනුව මේ සියලු දේපපිතුපගන අපට අරන්තයෙන් දෙදස් දාහත හතර එක ඉම දෙදස් දාහතය හතර එකේ දන් දෙදස් ධනම දහ එක වෙනකං අවුරුදු දෙකයි මාසහය කැන අවුරුදු දෙකය දශම පහයි එයනුව මේ ගොඩනැගිල විකුණන දවසද මේ පන්දාහයි ගොඩනැගිල්ලේ සමුජතෂය දෙසය පනහක් විදියට වාර්තා කරන්න පුළුවන් සහමය ගොඩගිල විකුණන අපි තුන්දහට මුදල් හරවෙන ගොඩනැකිලි කිකරු ගිරීම බැගෙන අනුව මේ ගොඩනැගිල්ලේ පිරිවෑ පන්දාහයි සයවෙන්කීම් දෙසය පනයි කියන මේ හාදා සත්්‍යය පණක් වටන ගොඩනැගිල්ලා හර්දා සත්්‍යය පනනාක ධර්ම ටනක ම ති ගොඩනැගල් තම තුන්දදාට විකුණු යන මෙතන් අපිට ලැබෙන්නේ මේ ගොඩනැගිල් විකුණුම් අලාබෑල් ඇති මේ ගොඩ නැගිල් විකුණුම් අලාභේෙක්ත සත්්‍යය පනහා වෙනත්විය දම්වල වාර්තා කරන්න ඕනේ ඊට පස පිමතින කතාදින මේ මෝර්රතවල ඉතිරි පලදාය ජීවකාලය වසල දහයක් විදිට අස්තමේන්තු කරනා කියලා. ඉති මේ පලදායි ජීවකාල වෙනස්වීම් වලදී. අපිට මේ පිරිවෑගිනුම් වලයේ වටිනාකම්වලට පෙනසක් කරන්න අශ්‍යතාවයක් වෙන්න නෑ හැබැයි මේ ශ්‍රයකරණයේ වටිනාකම එමන තන්ඒ ප්‍රවර්තන වංශේෂය ගැලපීමේදී. ඇ තිබ ඇස්තමින් තුරට නෙමේ අපි ගලපන්න වන පිමේතිල තින නව අස්තමේන්තුවට. ඉති පළදෑ ජීව කල වෙනසක් තියෙනවන්නන්ඒ වෙනස තියන දවසට ඒ අදාළ දේප්‍රපිතුප කරණය ධාරණ වටිනාකම ගන්න ඕනේ. මේ දදාස්ථානය හතරයි එක තමයි මේ ෝටරත ඉරි පලදාය ජීවකාලය වෙනස් වෙන යනු මේ දෙදස්ධානය හතරයි එක දිනට මේ මෝටරතුවල ධාරනාගේ විදිීර අපට ගන්න පුළුවන් පහලොස්දාහයි සමුචිතශය දෙදාහයි එයනුව දහතුන් දාහක් විදියට. ඉති මෙතනදී මේ දහතුන්දහක් වටිනා ඒ ධාරණ වටිනාකමතිනෙ මේ මෝටරත බල ඉතිරි පලදා ජීව කාලේත වර්ෂ දහයක් විදි දස්තුමෙන්තු කරන එහනම් ප්‍රවාර්ථනවර්ශේෂයහොයන්නේ මේ දහතුන්දහ වසර දහයෙන් බැතලා එයනෝ ප්‍රවර්තන වර්ශය සදහශ්‍ය එක්දස් තුන්සයක් විදියට හඳනාගන්න පුළුවන්. එවස මේ කායල් ලපකරනක් තියෙන විකුණුම් සම්බන්ධ ගැලපීම එ මේ කාරයල් ලපකාරණුණ විකුණන්නේ මේ හාරදහක් වටින කාරයල් ලපරන්නේ තම තුන් දහකර විකුණානෑ. ඉතින් මෙතනදී අරවගේම තමයි කාරල් ලපකරන්න ගිනිීම කාය ොපරන්න විකරුණම් කිරුුණට මාරු කරන න හාරදාහ සහ මෙතනදීත් ඒ විකුණනත වසරනකන් තියන සමුචිතශය මාරු කරන්න ඕනෙ. ඇති මේ හාරදාහි පළදා ජීවකාලය අපිට දීලතියන කරලොප කනුව වසර අටයි. ඒ වගේම මේක ඔක්කු මනන්තය දෙදස්ථාතය හතර එකන තිමේ දෙදස්ථාතය හතර එක ඉදාන්. දෙදස් දහනමය හතයි එක වෙනකම් අවුරුදු දෙකයි මාස තුනයි එකැන අවුරුද්ධෙන් හතරෙන් එකක්. එක නිසා එකන අවුරුදු දෙකයි දශම දෙකයි පහ තියනුව. කාර ලොපකරනල සමුචිතශය මාරු කිරින් වෙන්නේ එක් දස් එකසයෝ විසි පහකර මේ විකුණන හාරදා හට අදාළ සමුචිතශය එක් දස් එකසිය ිසි පහන් එදි මේ හාරදාහෙන් එක් දස් එකසි විසිපහක් අඩු කලාම මේ කාරය ලොපකාරණවල ධාරණ වටිනාකම විදිහට දෙදස් අටසිය හැත්ත පහක් ගන්න පුළුව ඇතිම මේ දෙදස් අටසිය හැත්ත පහක ධර්ණ වටනාකම තියෙනෙ එක තමයි තුන් දකට විකරන්න එනිසම කාර ලොපපුකරණ විකිනීමෙන් අපිට ලැබෙන ලාභය එක සය විසි පහයි මේ අපි වෙනත් ආදායම්වල භාර්තා කරන්න ඕනෑ ඉඩවසේ ති මේ ලීබඩු පන්දාහකට ප්‍රත්්‍යාගරණය කරවා කියන එක මේ පන්ධහර ප්‍රථ්‍යයගරණය කන වසර අවසාන දිනට එති මේ ලීබඩුුවල සම්පූර්ණෂය එකන මේ වසරට දාල ෂයත් හොයලා ඒෂය තමයි ලීබඩු ගිනුමේ ඒ මේ සමුචිත ශෂය මාරු කිරීම් කරන්න ඕන එනු මේ ලී ඩුවලල් දෙදා ශිස තුනැන්තිසකට සමුචිතශය තින දෙදස් එකසය හැටටක් ගැන ආරම්භගෂය වසට දර්ශය ගැලපුුවට පස්ස එති මේ අටදා හන් දෙදස් එකසේ හැටට අඩු කලාම මේ ලීබඩුවල ධර්ග වටිනාකම තියෙන පන්දස් අට සය තිස් දෙකක්විදි ට මේ පන්දස් අට සය තිස් දෙකක් වටින ලීබඩුව තමයි පන්දාහකට ප්‍රත්ථය කෙනෙක එයන්නිසා ප්‍රත්ථය ගන්න අලාභයක් වාර්තා කරන පුළුවන් අට සියතිස් දෙකක් පිදිහට ලීවර් ප්‍රථයගනලලාබේ හරිවිෙන අටසේ තිස් දෙයක් මේ අපි වෙනත් විය දමුල පෙන්න්න ඕනේ සහ ලී බඩුවෙන් අඩුව අ අට සේතිස් දෙක දව පිදුප කන්න සටහනයේ තමයි පෙන්නන්න ඕනෑ. අවසානික තියනෙම පරිගණක දෙදස්ථහන මේ දහ ඒක කියම තිබ්බ සම්පූර්ණ පරිගන්න කියම අපි හාරදාහක හූමවරුුවන්ගේකට අටදාහක් වටින නව පරිගනක පද්ධතියට හෝ මරු කරනවා ඉතිරිය මුදලින් ගෙවන කරීම අටදාහක් වටින පරිගනක ගනිද්දී අපේ තිබ්බ පරිගන අපි මාරු කරන්නේ හාරදාකට ඉතුරු හාරදහා මුදල්ල ලින්ගෙවනවා මේ ගන්න අලුත් පරිගනක වල ජීවකාලේ වස දහයක් විදිහයට දීලා තියෙනවා ඉති මේකවක් මේ ඉවත් කිරීම හාහ සම්බන්ධ ගැලපීමක්ම තමයි පරිගන්නක හෝමාරු ගෙනුමට පරිගණක ගිෙනු මේ මාරු කරන්න ඕන ඒ සම්පූුණු පරිගණක කැමි වත්කර නිසා හයදාහක් සහ මේ අපි මාරු කරණේ දෙදස් දන මේ දහය එකක තිමේ දෙදස් දන මේ දහයයක වෙනකන් තියෙන ඒ සමුච්චිතශය ගැන වසරට වසර මුලතිබබ සමුච්චිතශයි ඒ මුල්මාස හයට තියෙන ප්‍රවර්ථනවශය සමුචිෂය මේ සියල්ලම තමයි පරිගනික හෝමාරගිෙනමට මාරු කරන්න ඕනේ අනුව පරිගණකශය මාරු වෙනවා දෙදහස් පන්සේ හතලිස් හතරා. සහ මේ අපි මාරු කරණ නව පරිගනක හරදාක හොඳර මක තියා නංගලමග මත අටදාහ දැම සම්පූර්ණය වැදි. අටදහ වටින නව පරිගනික තමා අපි ගන්නේ. හැබැේ තිබ්බ පරිගනික අපි හෝමාරු කරන හාරදාහක ටිනාකමට ඉතුරු හරදාහ මුදල්ලින්ගවල තම අලුත් පරිගකය ගන්න. එනිසම හෝමාරු වටිනාකම තමයි හරදහ අපි දන්න ඕනේ ය අපට මේ පරිගණක හෝමමාවරුුව දාභයක්ල වෙනවා පන්සිය හතලෙස් හතර මේක අපි වාර්තා කරුණු වෙනන් ආදයම්වල පරිගනක හුවමාරු ලාභ කියල්ලා එබ දේවවිිදුප කනුල වසරට දාළශය ගැලපීමේදීම ගොඩ නැංගිලිවල දෙදස්ථානය හතර එකේ ද දෙදවස්ථනවේ දහයි එක වෙනකම් පන්දාහක ගොඩනැගිල්ලක් තියෙනමු මේ පඳා ගුණගිල්ල කවුරුදුමැද විකිණෙනවානි ඉතිමේ පන්දාහට අදාළශයවෙන්නේ පණහයි සහ ඉතුරු විසිදා හා තමයි වසර මුළු දන් වසරන්තිමෙනකන්තියනෙති ඒ එකට දාලශය හාරසීයයි එනු ගොඩනැගිල ප්‍රවර්ධන වර්ශයට දාළ මුලුෂය හාරසිය පණහයි කාර්යල් ලපකරන්න ගත් තම මේ කාරය ලොපකරන්න දෙදස්ථානය හතර එකේ ද දෙදස්ථාන මේ හතා එක වෙනකම් හාරදහ කාරයල්ලොපකරන තින මුකොද මේ හාර්දහ කාරය ලොපකරුණය දෙදස්ථනම හතා එක විකිණෙනවාන මේ විකිණෙන එකට වෙනම ගන්න ඕනේ හාදා හටෙන් බෙදල අපිියකායි හතරෙෙන් බෙදන්න ඕන නිකොද මාසතුනකට ගන්න තියකට අදර් ශයකසි විසි පහයි. ඉතුරු අටදාහක කාරලපන්න ඔවරුතු මුලීදන් අවරුදුධන්තිම ගන් තියෙනට ඒකවසරටෙන් බෙදුවම දාහයි එනෝ ප්‍රවර්ථන වර්ෂයට දාළ මුලුෂය එක්දස් සෙකසිය විසි පහයි. ලීබඩු ගත්තම මේක අපේ හීනවන ෂයක මෙෙන තම ශයක කරන්න තියෙන යනවා ධාරණනාගේ ගන්නවනට දැන් දස් පන්ස සමුචිතජය ආරම්භක අඩු කල්ල හදා හරසිය අසුවක් හයිදා සාර්සියසූටසියට දහයක් හයසිය හතලිස් ඇටයි පරිගනකවල පැරණි පරිගෙනක සහ නව පරිගනක වලට වෙනවෙනම ශය ගලපන්න ඕට පැරණි පරිගනක තියන්න දෙදවස්ථානය හතර එකේ දන් දෙදස්ථාන මේ දහය එක වෙනකක් ඉතින් මෙතන දීම මේ පැරණි පරිගණක ශය කරන්න තිය හීන වන ෂයකමයට ආරම්භක දිනට පිරිව හයදාහයි ආරම්භග දිනට සමුච්චිතශය දෙදස් එකසිය හැටයි දොරඒ ආරම්භගතිනට ධාරණගේ වෙන්නේ තුන්දහස් අටසිය හතලයම තුන්දහස් අටසයහතලිට සියට ිස්සක් බලලා පියකායි දෙකින් බෙදන්න ඕනම කොදමික මාස හයක් විතරයි ව්‍යාපාරය තියෙන. එයනු තුන් සය අසූ හතරයි. නව පරිගණක තියෙන්නේ තන්ති මාස හයේ ඉතින් අටදාහ ඒගේ පලදා ජීවි කල වසර දහයයි ඉතව වසර දහෙන් පෙතර ඒ ලැබෙන වටිනාකමක් දෙකෙන් බෙදන්න ඕනේ යනුව වසරට අදාලාශය වෙන්නේ හත් සිය අසූ හතරයි. අපි අවසානය බලමු අප කතාකරපු ජැලපීම් කොහොමද දේපරපයතුප කරන සටහනේ වාර්තා කරන කියන එක. ඉති මෙත මේ ඉඩම් ප්‍රත්්‍යයාගරනයක් වෙන්නේ තිස්දහ වටින ඉඩම තිස් දෙදාකට ප්‍රත්තායා ගන්න කන තුොට ප්‍රත්ථාන ලාභබයද දෙදහ අපිමිතඳී වාර්තා කරන්න ඕනි. ෂ නැහැ ඉඩම්වල යනු ඉඩම්වල අවසාන ධර්නවටනාකම තිස් දෙදා හයි. ොඩනැගිලිවල පන්දහ පටින ගොඩනෙල්ල අපි විකරුණ එක නිසා පන්දාහා අපි මෙතනග ඉවත් කරන්න ඕන සහමතලි ශයවල ඒ විකුණන පන්දාහට අදාළ ශ දෙශය පණහා ඉවත් කරන්න ඕනේ සහපි ස්සලහවාගත්ත විදිට වසරට දාළ ශය ගල පන්න ඕනේ ඒ අනුව ධාරණගේනවා දහට දස් අටසයක් විදිහට. මෝටර්රතවල පිළිවෑ වෙනසක් වෙන්න නැහැ ෂයර් ගැලපීම්වලදී ආරම්භෂයදදාහයි වසට දාශයෙක් දස්තුන් සය යනු අවසංශය තුන්දස්තුන් සය ඉතින් ධාරනාගේ වෙන්නේ එකක්ලොස් දස් හත් සීජයි. කාර්ය උපකරන ආරම්භග ශේෂය දොළොස්තාායි සහ වසර තුළදී විකුණනව හාරදහක් තිමේ හාර දහ අපි ඉවත් කරන්න ඕන ඒවගේ මේ හාරදාහට දාළ සමුචිතෂයත් ඉවත් කර නඕනේ එක් දස් එකසිය සි පහ. වසරට දාලශයත් ඉක්දස් එකසිය විසි පහයි යනුව ධාරණගය පන්දාහ ලීබඩු ප්‍රත්්‍යයාගරණය වෙනවාතු මේ ලීබඩු ප්‍රත්්‍යයගනය වෙද්දීඒ ලීබඩු වල ධාරණ වටිනාකම ගලපන්න ඕනෙ ඉගැන මේ ලීබඩුව ශයවෙන දවසට තියෙන ප්‍රත්ථයගන්න ෂේතියනි ඒක ෂේවලින් අයින්කරල පිරිිවැට මාරු කරන්න අපි මෙතනම තමයි වාර්තා කරන්න මෙතනත් අපි වාර්තාකන ප්‍රත්ථාගෙන ෂය කරල දෙදස් එකසිේ හැට අඩු කරනවා සහ මෙතන නුද්දේ දස් එකසේ හැටටක් අඩු කරන්න ඕන් යනු ධාරණග එකෙත් පන්දාහයි. පරිගනකවල මේ සම්පූර්ණ හයදාහම වසන මැදදි විකරුණවා හයදහක ඉවත් කරන්න සහමේ විකරණ එකට දාළශය ඉවත් කරන නේ යනු දෙදස් පන්සසිය හතරිස් හතරයි. ටවස අලුතෙන් ගන්නවා අටදාහක පරිගණකය එයනු අවසංශේෂය පරිගනවල අටදාහයි. එකට දාළ්‍යය හාරසිය යනු ධාරණගේ වෙන්නේ හත්දාස් හයසී යැයි. දේප්‍රප තුප කරන්නල ඉඩම ගොඩනැගිල මෝටරත කාරල්ප කන ලියබට සහ පරිගණ කොල මේ තියෙන ඒ සම්පූර්ණ ධාරණගයන් වල එකතුව තමයි ජංගම නෝනවත්කම්වල දේපල පිියතුප කරන විදිහට වාර්තා කරන්න ඕන ඉති ළංගිමල්ල ඔන්න ඔය විදිහට තමයි එල්කෙස් දාසය දේප්‍රපියතුප කරන හා සම්බන්ධ ඒ පාඩම් සහයි විශෂය කොඩා සපි සාකච්ඡා කරන්නේ පෝොම ස්තුූතියි you <laughs>